வணக்கம் சாதனை பெரியான மிஸ்டர் வெஜ் யூடியூப் சேனல் கிட்ட இது மிஸ்டர் வெஜ் யூடியூப் சேனலுக்கு சப்ஸ்கிரைப் பண்ணிட்டு தேவை சப்ஸ்கிரைப் பண்ண பத்தி பெரிய பெல் ஐக்கனுக்கு கிளிக் பண்ணுங்க ஆத்தி கரண அடுத்த பண்ண பெரிய கமாலாக கேட்ட கண்ண ඉතින් අද අපි හදන්නේ යන්නේ මසාලා පේස්ට් එකක් මසාලා පේස්ට් එකක් කියන්නේ ගොඩක් අපි දන්නවා ඉන්දියා කෑම වලට දාන්නේ මසාලා ඒ කියන්නේ ඔය පාලේ බටර් මසාලා චිකන් මසාලා අන්න ඒ වගේ මසාලා හදද්දී දාන මසාලා පේස්ට් එක තමයි අද අපි හදන්නේ යන්නේ ඉතින් මේක ගොඩක් වටිනවද ගත්තේ මොකද මේ මසාලා පේස්ට් එක හැදුවට පස්සේ අපිට මේකෙන් විවිධ කෑම වර්ග හදද්දී මේ මසාලා පේස්ට් එක අපිට ඕන විදිහට වෙනස් කරලා හදාගන්න පුළුවන් අද මම හදන්නේ බේසික් මසාලා පේස්ට් එක ඉතින් අපි බලමු වැඩේ කරන්නේ කොහමද වැඩේට ඕන දේවල් මොනවද කියලා ඔන්න එහෙනම් අපි දැන් වැඩේ පටන් ගන්න යන්නේ අපි මෙහෙම අපේ ගෑස් එක ඔන් කරගන්නවා ඉතින් ඔන්න මෙතන තියෙන අපේ ගිතෙල් ටික ඊළඟට මෙතන තියෙනවා අපි කොටු කපාගත්තු ලොකුවට කොටු කපාගත්තු ලුණු කෙඩි දෙකක් ඊළඟට තක්කාලි ලොකු කොටු කපාගත්තු කෙඩි දෙකක් ඊළඟට තියෙනවා කජු ග්‍රෑම් 30ක් විතර තියෙනවා මේ කජු ටික හොඳට පෙගෙන්න දාලා ගන්න ඕන පැයක් විතර එතකොට තමයි මේකට දාලා හොඳට පේස්ට් එක හදාගන්න පුළුවන් ඉතින් අපි මුලින්ම ඩිපේ ගින්දර අඩු කරලා අපේ ගිතෙල් ටික මේකට එකතු කරගන්නවා මෙන්න මේ විදිහට ගිතෙල් ටික එකතු කරලා සම්පූර්ණයෙන්ම ගිතෙල් ටික එකතු කර ගන්නවා මේකට වලට ගිතෙල් වෙනුවට බටර් හරි තෙල් හරි උනත් ගන්න පුළුවන් මම ගිතෙල් ගත්තේ වැඩිපුර ගිතෙල් වලට සුවඳත් එක්ක ඉතින් මම මේකට එකතු කරනවා අපේ කොටු කපාගත්තු ලුණු ටික ඊළඟට තක්කාලි ටික ඊළඟට කජු ටික හරි දැන් ඔක්කොම ටික දාලා මේක ටිකක් අපි මික්ස් කර ගන්න ඕන හොඳට මික්ස් කරලා මෙහෙම මික්ස් කරගන්න ඊට පස්සේ අපි මේක මද ගින්දරේ පැය භාගයක් විතර හොඳට කුක් වෙන්න දෙන්න ඕන කුක් කරනවා කියන්නේ අපි මේකේ ලුණු ටික කජු ටික ඊළඟට තක්කාලි ටික ඔක්කොම හොඳට තලපයක් වගේ මිශ්‍ර වෙන අපි කියන්නේ දොදොල් හදනකොට එන පදම අන්න ඒ වගේ පදමට එනකන් මේක පැය භාගයක් විතර හොඳට කුක් වෙන්න දෙන්න ඕන අපි මේක පෑ භාගයක් විතර හොඳට කුක් වෙන්න දීලා තියෙන්නේ මේක පෑ භාගයක් විතර උකුලට පස්සේ ඔයාලට පේනවා මේකේ තියෙන තක්කාලි ටික එහෙම හොඳට කුක් වෙලා මේක දැන් ක්‍රීම් ගතියක් වගේ ඇවිල්ලා තියෙනවා ලෝර් එක කඩිට ඔක්කොම හොඳට ක්‍රීම් වෙනවා ඉතින් අපි මේක ගෑස් එක හොඳට මඩු කරලා තව විනාඩි 5ක් විතර මේක හොඳට කුක් වෙන්න දෙනවා අපිට පුළුවන් අපේ ගෑස් එක ඔෆ් කරගන්න මේක අපි ගෑස් එක ඔෆ් කරලා දැන් මේක හොඳටම රස්නේ ඉතින් අපි මේක දැන් බ්ලෙන්ඩ් කරගන්න යන්නේ අපි මේක බ්ලෙන්ඩ් කරගන්න කලින් හොඳටම මේක ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් මේක හොඳටම නිවෙන්න දෙන්න ඕනේ ඒක නිවුණට පස්සේ තමයි අපි බ්ලෙන්ඩ් කරන වැඩේ කරගන්නේ ඉතින් අපි මේක බ්ලෙන්ඩ් කරගන්න කලින් අපි මේක හොඳට නිවෙන්න දෙමු නිවුණට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරගමු දැන් අපේ මසාලා පේස්ට් එක හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් දැන් අපි හදන්නේ මේක බ්ලෙන්ඩ් කරගන්න. මම මෙහෙම මේක බ්ලෙන්ඩර් එකට දාගන්නවා. මේක ඔක්කොම ටික අපි බ්ලෙන්ඩර් එකට දාගමු. දාගත්තා. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගමු. විනාඩි 10ක් විතර හොඳට මේක කැලරි ටික ඔක්කොම නැති වෙනකම් මේක පේස්ට් එකක් විතර වෙනකම් මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් ඔන්න මම දැන් බ්ලෙන්ඩ් කරගන්නවා. අපි මේ අපි බලමු දැන් මේක බ්ලෙන්ඩර් එක ගලවලා බ්ලෙන්ඩර් එකේ ආදියට අරගෙන කොහොමද අපේ මසාලා පේස්ට් එක කියලා. ඉතින් මම මේක දැන් බ්ලෙන්ඩර් කරනවා. වාල්ට් පේනවා මේක හොඳට පේස්ට් එකක් විදියට තියෙනවා. දැන් මම හදන්නේ මේක බෝල් එකකට දාගන්න මේකේ තියෙන පේස්ට් එක ඔක්කොම ඉතින් මම මෙහෙම කරලා මේක අපේ බෝල් එකකට දාගන්න මේ විදිහට ඔක්කොම පේස්ට් එක මෙන්න
මෙන්න තියෙනවා අපි හදාගත්තු මසාලා පේස්ට් එක මේ විදිහට ඔයාලට පේනවා මේක ක්‍රීම් එකක් වගේ ක්‍රීම් එකක් වගේ අස්තර අපි දොදොල් හදද්දි හදන්නේ අන්න එයාගේ ක්‍රීම් එකක් කියන දේ තමයි මේක හදාගන්නේ අද අපි හැදුවේ මසාලා පේස්ට් එකක් මේ මසාලා පේස්ට් එක අපි එදිනදා ජීවිතේ කැන්දීම හදද්දී අපිට ගොඩක් වැදගත් වෙනවා මොකද මේක දවස් 3ක් 4ක් කල් තියාගන්න පුළුවන් හැදුවට පස්සේ අපි මොකක් හරි වෙජිටබල් කාරි එකක් හදනවා නම් අපිට පුළුවන් මේක යූස් කරන්න අපි ඉන්දියන් ස්ටයිල් එකට මොන හරි මසාලාවක් කරනවා චිකන් මසාලාවක් කණි බට මසාලාවක් වගේ දයක් හදනවා නම් අපිට මේක යූස් කරගන්න පුළුවන් මේක බේසික් මසාලා පේස්ට් එකක් මේක ඔයාලා අනිවාර්යෙන් මොකක් හරි දෙයකට යූස් කරද්දී මේකට තව කුළු බඩු වර්ග එකතු කරන්න තියෙනවා ඉතින් මේකෙන් හදන කැමරණ අපි ඉස්සරහා වීඩියෝ එක කියලා දෙන ලෑස්ති පාට මම වැඩ කරා මේ මසාලා පේස්ට් එකට අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න ට්‍රයි කරලා අපිට කමෙන්ට් කරන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා ඒවත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් කරන්න අපි ලෑස්ති වට උත්තර දෙන්න ඒ වගේම ඔයාලට හිතරන මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා ඒ වගේම අනිවාර්යෙන් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඊළඟට ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න මිස්ටර් වෙජ් Facebook පිටුවත් එක්ක ඒ Facebook පිටුවේ අපි දානවා මේවා හදන්නේ කොහොමද මේවා තව විශේෂ කරුණු මොන හරි තියෙනවා ඔයාලට මොකද ප්‍රශ්නයක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න බලන්න මිස්ටර් වෙජ් Facebook පිටුවත් එක්ක ඉතින් මේ මසාලා පේස්ට් එක යූස් කරලා හදන අලුත් කෑමක් වගේම තවත් අලුත් කෑම බොහෝ මේකින් අපි ඔයාලව ඉදිරියට දිහා හොයන්න ලෑස්ති තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඔයාලට කිදේ දලා හම් වෙනකම් ඔයාලා හැමෝටම නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා